අයිබෝවන් සුබ දැස්සනක් ප්‍රගීත්. අපි හදත් සූදනම් වෙනවා මේ සතියන්තය ආරම්භ කරමින් සෙනසුරාදා දවසේ වුණ ගැහෙමින් මුලින්ම පුවත්පත්වල තිබෙන තොරතුරුත් එක්ක කතා බහ කරන්න, විශේෂයෙන්ම අද දවසට අදාළ පුවත්පත් අපිට සියල්ලම වගේ ලැබිලා තිනවා ප්‍රගීත්. අදට පමණක් නෙවෙයි හෙට කතා ඒවත් තරයි තියෙනවා නේද? අද තියෙනවා පුවත්පත්වල තියෙන කාරණා අපි ආරම්භ කරන්න. දැන් මේ වෙලාවේ හැටියට දින ගණනාවක් ඉඳලා අපිට කොවිඩ් වසංගත තත්ත්වයේ යලි නැගිටීම ශ්‍රී ලංකාව තුළ ඊට අදාළ වාර්තාවලින් තමයි ගමන් කරන්න සිදු වුණේ. බොහෝ තොරතුරු තිබෙනවා ඒ ආශ්‍රිතව අද දවසෙත් මේ අද සෙනසුරාදා විවිධ පුවත්පත්වල වාර්තා වෙලා. ඔය අතරේ අද 10 වෙනිදා මාසේ හෙට 11 අනිද්දා 12 මේ දවස් දෙකම සුවිශේෂයි. හෙට ශිෂ්‍යත්ව විභාගය මේ වසර පැවැත්වීමට නියමිතව තිබෙනවා. අනිද්දා ආරම්භ වීමට නියමිතව තිබෙනවා උසස් පෙළ විභාගය. ඒ නිසා මේ අපි මුල් අවධානය වෙත යොමු කරා නම් හොඳයි කියලා හිතෙනවා. ඔව්, අපි ඒක නිසා කතා බහ කරමු මේ වෙලාවේදී. සාමාන්‍ය උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව හෙට දවසේදී ප්‍රගීත් කිව්වා වගේම ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වෙනවා. මේ පිළිබඳව දෙවයින පුවත්පතත් වාර්තා කරනවා. මේ පිළිබඳව ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශ පත්‍රයට ඇඳුම් නීති බලපත්‍රය විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාවත් දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම මේ පිළිබඳව කතා බහ කරනකොට අපි අර මුලින් කිව්වා වගේම හෙට දිනට අදාළ පුවත්පත්වත් අපිට ලැබිලා තියෙන වෙලාවේ හෙට දිනේ පුවත්පත්වලත් මේ පිළිබඳව වාර්තා කරනවා. නිරෝධාන නීති මත ශිෂ්‍යත්වය උසස් පෙළ විභාගය ආරම්භයි කියලා සිළුමිණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. පහව ශිෂ්‍යත්ව විභාගය හෙට සිට ආරම්භ වෙන උසස් පෙළ, ඊට පස්සේ ආරම්භ වෙන උසස් පෙළ විභාගය පිළිබඳවත් ඒ පිළිබඳව වාර්තා කරනවා. මේ හෙට දිනට අදාළ සිළුමිණ පුවත්පතේ, අද දවසේ දිනමිණ පුවත්පතේත් ඒ පිළිබඳව ලංකාදීප ප්‍රධාන සිරස්තලය විදිහටම වාර්තා කරන්නේ මේ කාරණාව. අපි අර කලිනුත් ඉදිරිපත් කළේ හෙට අනිද්දා දවස් දෙක තාම සුවිශේෂයි. මේ වර්ෂ ශිෂ්‍යත්ව විභාගයත් අනිද්දා උසස් පෙළත් ආරම්භ වෙන නිසා ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ විදිහට සඳහන් කරනවා. ශිෂ්‍යත්ව උසස් පෙළ විභාග ඇඳිරි ප්‍රදේශවලට විශේෂ මධ්‍යස්ථාන 12ක්, සෞඛ්‍ය නීති දැඩිවේ බස්සා දුම්රිය විශේෂ සේවා විභාග ප්‍රවේශ පත්‍රය ඇඳුරි නීති බලපත්‍රය බවට පත් වේ කියලා ඔබට දැන් දකින්න පුළුවන්. පහේ විභාගෙට මෙලෙසේ සුව රැකවරණය සැලසේ කියලත් සඳහන් කරමින් ඡායාරූපයකුත් ඇතුව වාර්තා කර තිබෙන ආකාරය අද ලංකාදීප පුවත්පත සිය ප්‍රධාන සිරස්තලය. මේ තුළ කරුණු ගණනාවක් අඩංගුයි. තරංග අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ සහ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නියමිත පරිදි දැඩි සෞඛ්‍ය විධි විධාන යටතේ ආරම්භ කරනවා කියලයි කියන්නේ. ඉතින් මේ විභාගයේ පවත්වන නියමිතව තිබූ කාලයට වඩා ටිකක් කල්ගත කරන්නට අපිට සිදු වුණා. අපි හිතුවා ඒ කල්ගත වෙලා එනකොට නිදහසේ විභාගයේ පවත්වන්න පුළුවන් පරිසරය රටේ තිබෙවි කියලා. අවසනාවකට ඒ තත්ත්වය වෙනස් වුණා. හැබැයි රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ බලධාරීන් නිලධාරීන් තීරණය කළා කුමාරි කරන්න. අපි අපි කතා බහ කරමු. දිවයින පුවත්පතත් වාර්තා කරනවා. මේ ප්‍රවෘත්තිය තවත් තොරතුරු ඇතිව ප්‍රධාන කාරණාවක් විදිහට සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවෝ 33,100ක් හෙට ශිෂ්‍යත්වයට ලියයි. පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට විභාග මධ්‍යස්ථාන 2936කදී පැවැත්වෙනවා කියන කාරණාවත් වාර්තා කරනවා දවසේ දිවයින පුවත්පත. මේ සියලු දේවල් එක්ක මේ පිළිබඳව 331,000ක් ශිෂ්‍යු ඉදිරිපත් වෙනවා නේද මෙවර? ඔව්, 331,000ක් මම හිතන්නේ මගේ මතකයේ හැටියට. ඔව්, 300,000 සමානයි. 331,000ක පිරිසක් මෙවර සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් විභාගයට ලියන්න සූදානම් වෙලා ඉන්නවා කියන කාරණාව තමයි වාර්තා කරන්නේ දිවයින පුවත්පත. අපිට දැන් මේ අවස්ථාවේදී ඉඩකඩක් තිබෙනවා. ඊයේ දවසේ අපේ ප්‍රවෘත්ති අංශය ඉදිරිපත් කරපු වාර්තාවකට අවධානය යොමු කරන්න මේ විභාග පැවැත්වීම පිළිබඳව අපි ඒ සඳහායි දැන් ඉඩකඩ වෙන් කරගන්න සූදානම් වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණෙන සිසුන් සඳහා විශේෂිත වූ විභාග මධ්‍යස්ථාන 12 බැගින් පිහිටුවීමට ඊයේ තීරණය කරා. ඒ අනුව පස්වෙනි ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අපි පහසුකම් සලසා ඇති. විභාග මධ්‍යස්ථාන ප්‍රකාශ කරන්නට ගණේමුල්ල පොලිස් පල ප්‍රදේශයේ සඳහා ශිෂ්‍යත්ව විභාගයට අපි විභාග මධ්‍යස්ථානය නම් කර තිබෙන්නේ ගලහිටියාව මධ්‍ය මහාවිද්‍යාලය, යක්කල ගම්පහ සහ වීරකුල පොලිස් බල ප්‍රදේශ සඳහා මිරිස්වත්ත කැපිටුකොළ මහාවිද්‍යාලය, කිරිදුවැල පොලිස් බල ප්‍රදේශයේ සඳහා කිරිදුවැල මධ්‍ය මහාවිද්‍යාලය, වැලිවේරිය මල්වතු හිරිපිටිය පොලිස් බල ප්‍රදේශ සඳහා
වැලිවේරිය මදුබණ්ඩාර මහාවිද්‍යාලය, දොම්පේ සහ පූගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා දෙකටන පද්මාවති මහාවිද්‍යාලය, නික්ටඹු සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය, මීරිගම සහ පල්ලෙවෙල ප්‍රදේශ සඳහා ඩීඑස්එනනායක ජාතික පාසල මීරිගම, මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය සඳහා ජනාධිපති විද්‍යාලයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය සඳහා ඥානෝදය මධ්‍ය මහාවිද්‍යාලයේ දිවුලපිටිය, සීදුව බල ප්‍රදේශය සඳහා දවිසමර මහාවිද්‍යාලයේ සීදුව, ජායල සහ කඳාන සඳහා ජායල සාන්තමරියා විද්‍යාලයේ සහ කැලණිය ප්‍රදේශය සඳහා කිරිල්ලවල මධ්‍ය මහාවිද්‍යාලය. මේ ආකාරයටම අපොස උසස් පෙළ සඳහා පාසල් 12ක් නම් කර තිබෙනවා. ගණේ මුල් සඳහා බුලගහගොඩ ශ්‍රී විජය මහාවිද්‍යාලය, යක්කල ගම්පහ වීරගුල පොලිස් බල ප්‍රදේශ සඳහා මිරිස්වත්ත කැපිටපොළ මහාවිද්‍යාලය, කිරිදිවැල ප්‍රදේශය සඳහා කිරිදිවැල මහාවිද්‍යාලය, වැලිවේරිය මල්වතු හිරිපිටිය පොලිස් බල ප්‍රදේශ සඳහා වැලිවේරිය මදුම්බණ්ඩාර මහාවිද්‍යාලය, දොම්පේ සහ පූගොඩ සඳහා සියනෑ ජාතික පාසල දොම්පේ, නිට්ටඹු සහ වේයන්ගොඩ බල ප්‍රදේශ සඳහා නිට්ටඹු බෞද්ධ විද්‍යාලය, මීරිගම සහ පල්ලෙවෙල පොලිස් බල ප්‍රදේශ සඳහා කල්ලෙලිය සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය, මිනුවන්ගොඩ බල ප්‍රදේශයට කොටුගොඩ රාහුල විද්‍යාලය, දිවුලපිටිය සඳහා දූනගහ රණසිංහ මහාවිද්‍යාලය, සීදුව සඳහා මූකලංගම බණ්ඩාරනායක මහාවිද්‍යාලය, ජායල සහ කඳාන පොලිස් බල ප්‍රදේශ සඳහා දෙහියාගත හෝලි රොසරි විද්‍යාලය, කැලණිය බල ප්‍රදේශය සඳහා කිරිල්ලවල මධ්‍ය මහාවිද්‍යාලය. මේ දරුවන්ට තමන්ගේ ප්‍රවේශ පත්‍රය කියන්නේ ඇඩ්මිෂන් කාඩ් එක පාවිච්චි කරලා තමන්ගේ පොලිස් බල ප්‍රදේශයට අදාළ විභාග මධ්‍යස්ථානයට යාමට පහසුකම් සලසා තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී මේ දුවා දරුවන්ට විභාග මේ විශේෂ විභාග මධ්‍යස්ථාන වෙත නැත්තම් තමන්ගේ ඒ පිට ප්‍රදේශයක සිට පැමිණෙනවා නම් තමන්ගේ පාසල වෙත නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශයේ තිබෙන විශේෂ විභාග මධ්‍යස්ථානයේ හෝ අදාළ පාසල වෙත ගමන් කිරීම සඳහා මේ දුවා දරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. එහිදී ඒ දුවා දරුවාත් සමග දෙමව්පිය හෝ එක් බාරකරුවෙකුට එක් අයෙකුට පමණක් ගමන් කිරීමටත් හැකියාව ලැබෙනවා. අපට දකින්නට ලැබුණා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විභාග කොමසාරිස් ජෙනරාල් වරයාගේ අදහස් එක්වත් පොලිසිය පැත්තෙන් රොන් ගුණසේකර මහතාගේ අදහස් එක්වීමත් මේ විභාග පැවැත්වීම පිළිබඳව මෙදී සඳහන් කරන්න ඕනේ. මේ පත්‍රයේ තිබුණ කාරණාව රොන් ගුණසේකර මහතා අවධාරණය කරා විභාග බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් විදිහට භාවිත කරන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු ලබා දීමේ හැකියාව තවදුරටත් තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවට පිවිසිලා ඔවුන්ගේ වෙබ් අඩවියට මේ තොරතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. තවදුරටත් වෙලාව සඳහා ඉතිරි. ඒ වගේම තමයි එහෙම දෙන්න බැරි වෙන අයෙක් ඉන්නවා නම් මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ගිහිල්ලා මේක කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් පුළුවන්කම තිබෙනවා ඒ දරුවන්ට සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා මාධ්‍ය ත්‍රිත්වයෙන්ම පෝරම පුරවල හෙට දවසේදී විභාගයට ඉදිරිපත් වෙන කොට ශිෂ්‍යත්වයේදී, ඒ වගේම අනිත් දවස්වල පෙළ ආරම්භයේදී සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා දීම වඩාත්ම අර පුංචි දරුවන්ගේ හැම කල් වෙලා ඇතුව දෙමව්පියෝ මැදිහත් වෙලා ඒක ලබා දීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. මෙවර මේ විභාගයේ පැවැත්ම දැඩි දුෂ්කරතා මැද පැවැත්තේදී අපත් සහයෝගය දැක්වීම ඉතාමත්ම වටිනවා. අදාළ බලධාරීන්ට, නිලධාරීන්ට මේ කටයුතු සාර්ථකව සිදු කරගෙන යාම සඳහා මේ දරුවන්ගේ ජීවිත එක අපිට සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැම දෙයක් ගැනම ඉතාම විමසිලෙන් කටයුතු කරන්නට වේවි. නමුත් විභාගයේ පැවැත්වීම පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා කියන එක දැනටත් තීරණය වෙලා තිබෙන තත්ත්වය. ඒ නිසා බොහොම දැඩි විශ්වාසයකින් පුරුදු පරිදිම, සූදානම් වුණු පරිදිම අපි ප්‍රාර්ථනා කරනවා උසස් පෙළ ලියන ශිෂ්‍යාවන්ට, ශිෂ්‍යත්ව ලියන පුංචි දරුවන්ට හොඳින් මේ විභාගයට මුණ දෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා. ඔව්, ඒ කාරණාව මේ විදිහට පැහැදිලි කරනකොට දැන් මේ හා සම්බන්ධව තවත් බලපාන කාරණා කිපයක් තියෙනවා. ඒ තමයි ප්‍රවාහන පහසුකම් පිළිබඳව කතා බහ කරනකොට, දුම්රිය ගමන් පිළිබඳව කතා බහ කරනකොට, ගම්පහ වගේ ස්ථානවලදී සමහර දුම්රිය නවත්තන්නේ නැහැ කියන කාරණාව මේ වෙනකොටත් අපිට ආරංචි වෙන කාරණා. නමුත් ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනවලදී මේ ස්ථාන දුම්රිය ස්ථානවලත් දුම්රිය නවත්තනවා කියන එක සහ ඒ පහසුකම් ලබා දෙනවා කියන එක සිහිපත් කරනවා. ඒ වගේම විභාගයට පැමිණීමේදී දරුවන් නිල ඇඳුමෙන් පැමිණිය යුතු බවත්, උසස් පෙළට පෙනී සිටින දරුවන් නිල ඇඳුමෙන් සැරසී සිටීම සහ පළමු දිනේදී විභාගයේ ආයුධ පත්‍රයේ කොටසක් ලබා දෙනවා. ඒ කොටස ඉතුරු දිනවලදී ඒ කොටස තමන් සතුව තබා ගන්න කියන කාරණාවක් කියනවා. මොකද මෙය විශේෂ කාල සීමාවකදී විභාගය පැවැත්වෙන නිසා නිල ඇඳුමෙන් පැමිණීම සහ මේ විභාග සඳහා ලබා දෙන මේ කොටස් ලබා තමන් ළඟ තබා ගැනීම, ආයුධ පත්‍රයේ කොටස් තබා ගැනීම ඉතාමත් වටින කාරණාවක් බව අපි සඳහන් කරන්න ඕනේ. ඒ පිළිබඳව තවත් දවසේ පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තිබෙනවා.
අතරේ අද දිනමින්ින් මා මේ වාර්තාව අපට ගන්න මිනුවන්ගොඩ පොකුරේ කොවිඩ් ආසාදිතුව 1069ක් 8000ක් නිරෝධායනයට මේ වන විට ලක් කොට තිබෙනවා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ක්‍රමානුකූලව වර්ධනය වන බවක් තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තට පස්සේ ඒ අතරේම වාර්තා කරන නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයෝ 91ක් අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් ඒ වගේම විශේෂයෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය නියුතුව සිටි එකාන්තාවක් අපි දැක්කා පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. මෙච්චර දින ගණනාවක් අවස්ථාව ලබා දීලා තිබුණා. මොකද ඔවුන්ගෙන් තමයි මේ ආරම්භය පිළිබඳ තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි තවමත් මේ සම්බන්ධ මූලාශ්‍රය සොයා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. මන්දක පත්‍රයක දිවයින ඉරිදා සංග්‍රහයත් වාර්තා වෙලා තිනවා. කොරෝනා දෙවැනි රැල්ල අභිරහසක් දිස්ත්‍රික්ක 17ක ආසාදිතයෝ ඉදිරි පැය 48 තීරණාත්මකයි. දැන් බලන්නකෝ දිස්ත්‍රික්ක ගණනත් දිස්ත්‍රික්ක 12යි පෙරේද වෙනකොට තත්ත්වය. ඊයේ වෙනකොට තත්ත්වය දිස්ත්‍රික්ක 16යි. දැන් දිස්ත්‍රික්ක 17ක් බවට පත් වෙලා තියෙනවා අද දවසේ උදා වෙනකොට. ඉතින් මේ අනුව ගත්තට පස්සේ තව දිස්ත්‍රික්ක කීයකද ජනතාවට මේ ගැන බයසක සංඛා නැතිව ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන. හැබැයි ඒත් ඉන්නේ අවදානම් සහගත තත්ත්වයක. මොකද මේ ආශ්‍රිතයෝ ඒ දිස්ත්‍රික්කවල සිටීමේ හැකියාවක් පවතින නිසා ඊයේ තොරතුරු ගණනාවක් මේ ආසාදිතයින් සොයා ගැනීම පිළිබඳව විවිධ තැන්වලින් අපට වාර්තා වෙලා තියෙනවා. ඒ ගැන පුවත් වාර්තා තියෙනවා බොහොමයක්. ඔව් දිවයින පුවත් පතත් ඒ පිළිබඳව අද දවසේ වාර්තා කරනවා. තමන්ගේ ප්‍රධාන සිරස්තල විදිහට මිනුවන්ගොඩ දියුලපිටියේ 6000ක් නිරෝධහණයේ කියලා සඳහන් වෙනවා. ඒ අතරතුර මෙන්න මේ විදිහට අනුසිරස්තල කිහිපයකුත් සඳහන් වෙනවා. ඒ ප්‍රවෘත්තිය තුළම උසස් පෙළ ලියන්න සිටි හලාවත සිසුකුටත් කොරෝනා, රිජ්ජලම රෝහලේ මාස 10ක දරුවෙකුටත් හැදිලා කියන කාරණාව, ඒත් එක්කම සැඟවුණු සේවිකාව නිසා 69ක් නිරෝධහණයට කියලා සඳහන් කරනවා. දකුණේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ඇතුළු 311ක් ස්වයං නිරෝධානේ. ඒත් එක්කම අර බය වැඩි වෙලා කියලා බය ගැන කතා බහ කරනකොට හොරණ රෝහලේ සේවකයන්ගේ උද්ඝෝෂණය පිළිබඳවත් අද දවසේ වාර්තා කරනවා. කොරෝනා බිය වැඩි වී හොරණ රෝහලේ සේවකයන්ගේ උද්ඝෝෂණේ 5 සහ 9 වාට්ටු වසා දැමීම පිළිබඳවත් වාර්තා කරනවා. අද දවසේ හුඟක් ප්‍රවෘත්තීන් වාර්තා වෙන්නේ කොරෝනා හා සම්බන්ධව තමයි. මේ අතරේ තරග වඩාත්ම අවධානය දිය යුතු කාරණාව තමයි මේ විවිධ තැන්වලින් ආසාදිතයෝ මතුවෙන අතරේ කටුනායක ඇඟලුම් කම්හලක සේවිකාවකට කොරෝනා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ආශ්‍රිතව තිදෙනෙකු ආසාදිතයෝ විදිහට මේ වෙන විට හඳුනාගෙන තිබෙනවා. ඒ ඉතාම බරපතල තත්ත්වයක්. කියන වෙනත් වෙනත් ආයතන වලට පැතිර යාමේ හැකියාවක් මේ තුළ නිර්මාණය වී ඇති බවට දැන් තොරතුරු ලැබෙමින් තිබෙනවා. ඒ නිසා මේ ගැන වඩාත් විමසිල්ලෙන් කටයුතු කිරීම සහ ඒ අතරේදී හලාවත අඹකඳවිල ප්‍රදේශයේ ආසාදිත පුද්ගලයා පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පසුගිය 23 වැනිදා සහභාගී වූ අයෙක් ඒ ප්‍රදර්ශනයේ නැරඹීමට පැමිණි අයෙක් කියලා පැතිර යාමත් එක්කත් බොහෝ දෙනා විමසිලිමත් වන්නට පටන් ගත්තා. මෙහිදී අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීම නෙමේ වැදගත් වෙන්නේ විමසිලිමත් භාවය. තමන් නිස්ථානයේ ගැවසුණාද, තමන් දන්නාය ගැවසුණාද, එය තමන් ඇසුරු කළාද, එමනම් තමන්ට රෝග ලක්ෂණවල යම් පෙන්නුම් කිරීම තිබෙනවාද, ඒ ගැන වඩා සැලකිලිමත් වෙලා මොනවද කළ යුත්තේ කියන එක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම එසේ නොවේ. අපි මෙන්න මේ වගේ සිරස්තල අද ලංකාදීපෙදී වස්කඩුවේදී යතුරු පැදියක ගැටුණු ගිලන්රියේ කොරෝනා සුද්ධ දෙන්නේ අනතුර බලන්නා පිරිස පණේපා කියා දුවයි. මෙවැනි තත්ත්වයන් වලට වඩා වැදගත් වෙන අවබෝධයෙන් කටයුතු කිරීම මේ වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය කොහොමද සිද්ධ වෙන්නේ මේ ආදී කාරණා පිළිබඳ. හැබැයි මේ තැන ගැවසෙන්නට තවදුරටත් කටයුතු නොකර පිටත් යාම වඩා හොඳයි. නමුත් අපි බිය විය යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එකත් දැනගෙන බිය වෙන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. සහ අනවශ්‍ය විදිහට අපි දැක්කා පහුගිය කාලේ මාතර වැඩි යන්න ඕනේ. මාතර වෙච්ච සිද්ධිය ගත්තාම මේ තත්ත්වයේ මතුවෙන්න පෙර ආතුව ඔබට මතක ඇති ඒ සිද්ධිය පිළිබඳව ඉස්කෝල අසල පිරිලා රොක් වෙලා දෙමව්පියෝ එකපාර දරුවෝ ගෙනියන්න කලබල වෙලා මේ තත්ත්වයක් නෙමේ බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍යංශ ආරක්ෂකංශ. ඔවුන්ට සහයෝගයක් බලාපොරොත්තු වෙනවා දැනුවත් භාවයෙන් ජනතාව මේ වෙත අවතීර්ණ වීමක්. ඇඟලුම් කොරෝනා පොකුර 1083ට නැගී අලුතෙන් 30ක් කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඔව් ඒ විදිහට කොවිඩ් ගැන කතා බහ කරනකොට තරග මට මේ පුඩි අවස්ථාව දෙන වෙන මේකත් මම හිතන්නේ වැදගත්. මිනුවන්ගොඩ පොලිසිය යලි අරි පිටින් නිලධාරී හෝ 80ක් ඊයේ බස්රාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාත්මේ මේ මිනුවන්ගොඩ පොලිසියට ගියා මේ පිළිබඳව තත්ත්වය සොයා බලන්නට. උන් සෑම දෙනා නිරෝධානයට ලක් කරලා තියෙන අවට පොලිස් ස්ථානවලින් ඇවිල්ලා මිනුවන්ගොඩ ජනතාවට පොලිසියෙන් විය යුතු සේවය ඉටු කරන්න මේ වෙනකොට තරග කටයුතු කරමින් තිබෙනවා. පිටින් නිලධාරී 80ක් ඒ අනුව කාර්යය දෙනවා. බ්‍රැන්ඩික්ස්
සමාගමට කිරියල්ලගෙන අභියෝගයක් ඉන්දියාවේ නා පිරිසේ විස්තර දන්වන්න. ඇතැම් අවස්ථාවල දැන් සැක සංකා මතුවෙමින් තිබෙනවා මේ තොරතුරු බසන් කරනවාද කියන කාරණාව පිළිබඳව ජනතාව තුලත් තරංගය නිසා නොසඟවා තොරතුරු ඉදිරිපත් කිරීම මෙවැනි වසංගත තත්ත්වයක අතිශය වැදගත් කාරණාව. ඒ වගේම තමයි අපි මේකත් කියන්න ඕනේ දැන් එකපාරට ලොකු ප්‍රමාණයක් සිය ගණනක් රෝගීන් වාර්තා වෙලා ඒක 10යි 16යි 30යි අඩු වෙලා යනකොටත් ඇතැම් අයට සැකමතු වෙනවා. ඉතින් අපි මේ මේ අවස්ථාවේදී මම හිතන වඩාත් වැදගත් ඉන්නේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත තොරතුරු මත පදනම් වෙලා කටයුතු කිරීම විනා අපේ හිතට හිතට එන ආකාරයට සතුවිලි සමාජගත කළ මුදාහැරලා සැක සංකා ජනිත කරලා කටයුතු කිරීමට වඩා එවැනි යම් පිළිගත හැකි සාධනීය කාරණා තියෙනවා නම් ඒ ගැන අදාළ අයගේ අවධානය යොමු කරවීම වැදගත්. නමුත් හිතෙනවට අපි එදා නම් වැඩි අද කොහොමද එකපාරට අඩුනේ කියන තැනට ඒමට වඩා මම හිතන්නේ අවබෝධය ඉතාමත්ම වැදගත්. අවබෝධය වටිනවා වගේම තමයි ප්‍රගති සහ මේලා දේශපාලන පක්ෂපාත ભેද වලින් තොරව කටයුතු කිරීම වැදගත්. විශේෂයෙන්ම මාධ්‍ය පිළිබඳව කතා බහ කරන සමාජ මාධ්‍ය තුල විවිධ අදහස් පැතරීම එහෙම නැත්නම් වැරදි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම හා සම්බන්ධව පසුගිය වතාවෙදිත් අපි දැක්කා අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා ඒ පිළිබඳව සොයා බැලීම සිද්ධ වෙනවා මෙවරත් ඒ වගේම තමයි ඒක නිසා වැරදි තොරතුරු සමාජගත කරන්නට අපි කිසි කෙනෙකුට අයිතියක් නැහැ කියන එකත් හිතේ තියාගෙන ඒ වෙනුවෙන් කළ යුතු මෙහෙවර රටේ පුරවැසියන් විදිහට අපි ලබා දිය යුතු මෙහෙවර මේ මොහොතේ කළ යුතුයි කියන කාරණාවත් අපි සිහිපත් කරන්න ඕන. පුවත්පත් පිළිබඳව අවධානය යොමු කරනකොට තවත් කාරණා කිහිපයක් අපිට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා දිවයින පුවත්පතෙන්. විශේෂයෙන්ම මේ විභාගවලට යන දරුවන්ට විසබීජ හරණය කරපු බස් රථ ලබා දෙනවා කියන කාරණාවත් දිවයින පුවත්පත ප්‍රකාශිත දවසේ වාර්තා කරනවා. ඒත් එක්කම මේ තවත් ප්‍රධාන ප්‍රවෘත්තියක් ඡායාරූපිකුත් එක්ක අපිට වාර්තා කරන්න පුළුවන් සිසරගේ කොරෝනා බෙහෙත මුලින්ම කතානායකට කියලා. COVID-19 වෛරසයේ ආසාදිත සහ එම වෛරසයට ආසාදින වීමට ඉඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කරගෙන නිපද වූ ඖෂධ වර්ග කිහිපයක් දේශීය වෛද්‍ය මත සිසර ජයකොඩි මහතා විසින් කතානායක මහින්ද යාපා අභිවර්ධන මහතාට ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිගැන්වීම පිළිබඳව ඡායාරූපිකුත් එක්ක අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරනවා. ඔය අතරේ අපි ඊයේ වුණු තවත් සුවිශේෂ සිදුවීම් කීපයකටත් අවධානය දෙන්නට ඕනේ. එකක් තමයි මෙරටට පැමිණියා චීන සමූහාණ්ඩුවට නියෝජනය කරන චීන කමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන දූත කණ්ඩායමක් 7 දෙනෙකුගෙන් යුත් දූත කණ්ඩායමක් යන් ෂැන් මහතාගේ නායකත්වය ඇතිව ඔය එතුමා ගත්තහම රට විදේශ අමාත්‍යතුරේම විතක හෙබ වූ අයෙක්. ඒ වගේම චීනයේ උප ජනාධිපති තනතුර දක්වා එකනේ එවැනි බලයක් හිමි එතරම්ම බල සම්පන්න චීනයේ තිබිහිටින රාජතාන්ත්‍රිකයෙක්. ඉතින් එතුමා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ග්‍රාමාන්තවරයා මුණ ගැසී මෙරට ආයෝජන ව්‍යාපෘති පිළිබඳව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව විශේෂයෙන් කොළඹ නගරය තුළ කෙරෙන සංවර්ධන කටයුතු කිහිපයක් ගැනත් සාකච්ඡා කරනු ලැබුවා තරංග. ඉතින් ඒ ගැන අද දිනමින ඡායාරූප සහිතව වාර්තා කරලා තියෙනවා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු අවස්ථාව පාර්ලිමේන්තු තුලත් මේක ආන්දෝලනයට තුඩු දෙන කතාවක් බවට පත් වුණා. කොහොමද මෙමෙණි අවස්ථාවක චීනෙන් ලංකාවට ගෙන්වන්නේ තොරතුරු කිහිපයක් යන සුදනම් වෙනවා. දිවයින පුවත්පත වාර්තා කරනවා ඡායාරූපිකුත් එක්ක CID-න් මුදාහැරි රිෂාඩ්ගේ මල්ලි අත්අඩංගුවට ගන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගෙන් ජනපතිට ලිපියක් කියන කාරණාව පාස්කු ප්‍රහාරයට අනුබල දීමට සැකපිට අත්අඩංගුවට අරගෙන හිටපු ඇමති රිෂාඩ් බදුදීන්ගේ සහෝදරයෙක් වෙන රියාජ් බදුදීන් නැමැත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කර ඇත්තේ අත්නොමතිකව බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙසත් නැවත අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ල තමයි මේ මන්ත්‍රීවරුන් සියදෙනාගේ අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත ඊයේ දිනේදී මේ ලිපිය ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව වාර්තා කරනකොටම තවත් පහලින් ඒ හා සම්බන්ධව තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මෙන්න මේ විදිහට රිෂාඩ්ගේ මල්ලි මුදාහැරීම ගැන ආගමික නායකයන්ගේ අප්‍රසාදය කියලා ඒ පිළිබඳවත් යම් තොරතුරු ගණනාවක් එක්ක අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරනවා.
පොලිසිය මගින් ඔහු මුදා හැරීමට කටයුතු කිරීම ගැන ඔය කිව්වත් වගේ දැන් පාර්ලිමේන්තුව තුල තුනුසුම් තත්ත්වයක් නිර්මාණය වෙලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිය දෙනෙකුගේ අත්සනින් යුතු ලීපියක් ජනාධිපතිවරයාට බහර දෙන්නට කටයුතු කරන අප්‍රසාදය පළ කරමින් මේ පිළිබඳව මේක එක පැත්තකින් ආණ්ඩුවත් අසීරුතාවයට පත්වන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා විවිධ සාකච්ඡා මේ ගැන නිර්මාණය වෙලා තිබෙනවා තරං කිව්වත් වගේ ආගමික නායකයින් මේ ගැන තමන්ගේ අප්‍රසාදය පළ කරනවා ඔය අතරේ පාර්ලිමේන්තුව තුල රන් වික්‍රමරත්න විපක්ෂ මන්ත්‍රීවරයා මේ අය පිළිබඳව මේ මෙතුමා පමණක් නෙවෙයි රියාජ් බදුදීන් පමණක් නෙවෙයි හිජාස් හිස්බුල්ලා වැනි අයවත් නිදහස් කරා නම් හොඳයි වැනි ආකාරයේ අදහසක් ඇති වෙන විදිහට දැක්වූ අදහස් දැක්වීම පිළිබඳවත් දැන් අවධානය යොමු වෙලා තිබෙනවා මේ මොන පදනමක් මත ඔහු ප්‍රකාශ කළාද කියන කාරණාව පිළිබඳව තමයි ප්‍රශ්න කෙරෙන්නේ මදකයි පිළිබඳවත් ආගමික නායකින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙන ආකාරයක් එසේ වෙතත් මේ රිෂාඩ් බදුදීන් ඊට පමාත්‍යවරයාගේ සහෝදර රියාජ් බදුදීන් නිදහස් කිරීම දැන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවක් තමයි අපට පේනට තිබෙන්නේ. ඔය අතරේ අපි අවධානය දෙන තවත් පුවතක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා ලංකාදීපයේ සඳහන් වෙනවා. විමර්ශන නතර කරන්නත් රිමාන්ඩ් දේශපාලකයන් නිදහස් කරන්නත් මෛත්‍රී බලපෑම් කළා. සාගල රත්නායක මහතා නීති හා සාමය පිළිබඳව අමාත්‍යවරයාලේ සේවක කටයුතු කළ සාගල රත්නායක මහතා මේ තමන්ගේ ප්‍රකාශයක් ලබා දීලා තිබෙනවා. එවක සිදු වූ යම් යම් සිදුවීම් පිළිබඳව ඒ අතරේ අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකුත් ලංකාදීපයේ තියෙනවා. යහපාලන රජය වගේ කිසිම කෙනෙකු වැරදි විදියට අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා තමයි එතුමා එහිදී ප්‍රකාශ කරන්නේ. ඔය අතරේ මම මෙන්න මේකත් මේ අතර මේ කසු කරන්නම්. දිනමින පුවත්පතෙන් හිටපු ඇමති රාජිත රජයේ මුදලින් පඩි ගෙව්වා. හිරුනිකාට කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට තමයි මේ විදිහට රජයේ මුදලින් පඩි ගෙව්වා කියන්නේ දිහිවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ අනාවරණය කරන කාරණා කීපයක් මියේ තිබුණා. මේ නීති සම්බන්ධීකරණය පිළිබඳව තනතුරක් නිර්මාණය කළා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිරියටත් ඒ වගේම තමන්ගේ පවුලේ කීප දෙනෙකුටත් මේ ආදී අයට පඩි ගෙවෙන ආකාරයේ වැඩපිළිවෙලක් හැදීමත් එක්ක දීවර නීතිගත සංස්ථාව දැඩි පාඩු ලබන තත්ත්වයකට පත් වුණා කියලා තමයි මේ එවක හිටපු සභාපතිවරයා දේශපාලන පරිගණක පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය කරන්නේ රාජිත් සිරාත්න මහතාට චෝදනා ගන්නවක් ඉල්ලවන ආකාරයෙන් ඉදිරියේදී එතුමාගේ පාර්ශ්ව වෙනුත් අදහස් දැක්වීම සිදු වේ. ඔව් අපි පුවත්පත් වල තොරතුරු අවසන් කරන්න පෙර අතුව මෙන්න මේ කාරණා කිපයක්ම එකතු කරගන්න සූදානම් දිවෙන පුවත්පත කොරෝනා 4 වෙනි අදින තවමත් නැහැ කියලා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නේආරච්චි මහත්මිය කරපු ප්‍රකාශයක් පිළිබඳව තොරතුරු දක්වනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වෙනි සංවත්සරය අද දිනට යෙදිලා තිබෙනවා. නමුත් කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ඒක ඉතාමත් ඡාම්ව අද දවසේදී සමරන්නට සූදානම් කියන කාරණාව තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. තරංගයේ අතරේ යුද හමුදාව ගැන කියපු නිසා අලුත් මේජර්වරු දෙදෙනෙක් එම නිලයන්ට පත් කිරීම සිදු වුණා. ඒ මේජර්වරු දෙදෙනා රටම දන්න දෙදෙනෙක් නිසා අපි ඒගෙන උපුටා ගමු. තිස්සර සහ චන්දිමාල් යුද හමුදාවේ මේජර් නිලයට යුද හමුදා ප්‍රතිවරයා අතින් පත්වුණු අවස්ථාව සහගත්තු සමූහ ඡායාරූපය අපිට මෙලෙස දකින්න පුළුවන්කම තිබෙනවා. එහෙනම් අපිට තව බොහෝ කාරණා තිබුණාට වෙලාව එළඹිලා තියෙන ඊළඟ අදියරට යන්න ඊට පෙර අතු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.